සමලිංගිකත්වය හෝ බහුලිංගිකත්වය වේවා එසේත් නොමැතිනම් සංක්‍රාන්ති ලිංගිකයන් වේවා බොහෝ අය සිතන්නේ එය මෑත යුගය තුළ ජනප්‍රියත්වයට පත් වූ කරුණක් කියලා. නමුත් LGBTIQ+ වශයෙන් කෙටියෙන් හඳුන්වන මෙම කුලකයට අයත් පුද්ගලයන් සම්බන්ධයෙන් අපිට මීට වසර දහස් ගණනකට ඈත ඉතිහාසයෙන් පවා තොරතුරු හම්බ වෙනවා. ඊජිප්තු ඉතිහාසය තුළ සංක්‍රාන්ති ලිංගික හා සමලිංගික පුද්ගලයන් LGBTIQ+ දෙවිවරුන් පිළිබඳ මූලාශ්‍ර හමු වෙලා තියෙනවා. ඉන්දියානු ඉතිහාසය තුළ සංක්‍රාන්ති ලිංගිකයන් හා සමලිංගික පුද්ගලයන් සම්බන්ධයෙන් බොහෝ ඈත ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම ලංකාවේද ඇතැම් ස්ථානවලින් බහුලිංගික චර්යා බවට සැලකී හැකි කැටයම් ආදී හමු වෙලා තියෙනවා. අතීතයේදී මේ සම්බන්ධයෙන් බොහෝ සාවද්‍ය හා මිත්‍යා මත ගොඩනැගී ආරම්භ වූ අතර අතිවිශාල තොරතුරු සංඛ්‍යාවක් හුවමාරු වන තාක්ෂණය අතින් දියුණු වර්තමාන සමාජය තුළත් එවැනි පුවත් පිළිගන්නා ජනතාව විශාල සංඛ්‍යාවක් ඉන්නවා. අපගේ මේ වෑයම LGBTIQ+ ප්‍රජාව සම්බන්ධයෙන් ජනතාව අතර පවතින එවැනි සාවද්‍ය මත දුරලීම හා ඒ පිළිබඳව විද්‍යාත්මක හා පිළිගත හැකි තොරතුරු පිළිබඳව ඔබව දැනුවත් කිරීමට. ඒ සඳහා අපි සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව නියෝජනය කරන නීතිඥ ඉෂාන සපමාල් මහතා සම්බන්ධ කරගත්තා. LGBTIQ+ යනු පෞද්ගලික තෝරා ගැනීමක්ද? අද වන විට සමාජයේ බොහෝ පුද්ගලයන් සිතා සිටිනවා සමලිංගිකත්වය හෝ සංක්‍රාන්ති ලිංගිකත්වය යනු එම පුද්ගලයන්ගේ පුද්ගලික තෝරා ගැනීමක් බව. නමුත් අප ඒ පිළිබඳව කළ විමසීමේදී නීතිඥතුමා සඳහන් කර සිටියේ ඔහුගේ අත්දැකීම් අනුව විශේෂයෙන් සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙකුට තම ලිංගිකත්වය පිළිබඳව සිතා බලා තීරණය කිරීමට අවස්ථාවක් නැති බවයි. උපතින්ම තම ශරීරයට පටහැනි මනසක් සහිතව උපදින සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙකුට ජීවිත කාලය පුරාවට තම අකමැති ශරීරයක් තුළ සිරවි සිටීමට සිදුවන බවත් ශරීරයට ප්‍රතිවිරුද්ධව පවතින මනස උපතින් එකී පුද්ගලයා හැට ලැබෙන දෙයක් බවත් ඇතැම් විට හෝමෝන වෙනස්කම් හේතුවෙන් සිදුවන මෙම සිදුවීමට එම පුද්ගලයා විසින් මනසට බලෙන් අවධාරණය කිරීමෙන් විසඳුමක් නොලැබෙන බවත් ඔහු සඳහන් කර සිටියා. ඒ වගේම සමාජීය හා සංස්කෘතික ගැටලු හේතුවෙන් බොහෝ සමලිංගික පුද්ගලයන් හා සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් හට තම කැමැත්තට හා ස්වභාවිකත්වයට පටහැනි ලෙස රුචිකත්වයෙන් තොර පුද්ගලයන් සමග හෝ තමාගේ මනසට ප්‍රතිවිරුද්ධ ශරීරයක ජීවත් වීමට සිදුවන බවද ඔහු විසින් අවධාරණය කරා. LGBTIQ+ යනු මානසික රෝගයක්ද? සමාජයේ ඇතැම් පිරිස් සමනලයා පිස්සා නංගි මල්ලි මේ විදිහට ප්‍රජාවට දැඩි ලෙස අපහාස කිරීමට පුරුදු වෙලා තියෙනවා. ඇතමුන් සිතා සිටින්නේ මේ මානසික රෝගයක් කියලා. මේ තත්ත්වය ඇති වෙන්නේ මානසික රෝගයක් හේතු වෙන්ද යන්න කල විමසීමේදී එතුමා පැහැදිලි කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් පවා මේ මානසික රෝගී තත්ත්වයක් නොවන බවට නිවේදනයක් නිකුත් කරලා තියෙනවා කියලා. මීට දශක කිහිපයකට පෙර මෙම තත්ත්වය සමාජය විසින් මානසික රෝගී තත්ත්වයක් ලෙස හෝ ජානි විකෘතියක් ලෙස හැඳින්වුවත් වර්තමානයේ වන විට තාක්ෂණීය හා විද්‍යාවේ දියුණුවත් එක්ක ඒකට නිර්වචන හම්බ වෙලා තියෙනවා. එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් මෙම තත්ත්වය මානසික රෝගී තත්ත්වයක් නොව සාමාන්‍ය තත්ත්වයක් බවත් ඔවුන්ද සාමාන්‍ය මිනිසුන් බවත් අවධාරණය කරලා තියෙනවා. නමුත් අද වන විට සමාජයේ බහුතරයකට මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් නැති අතර ඇතැම් අවස්ථාවල මානසික උපදේශනය සිදු කරන්නන් පවා මේ රෝගී තත්ත්වයක් ලෙස වැරදි වැටහීම්වල ඉන්න ආකාරයක් දකින්න පුළුවන්. උපදේශන වලින් හෝ මානසික ප්‍රතිකාර වලින් මේ සුවපත් කළ හැකිද? බොහෝ පුද්ගලයන් සිතා සිටින්නේ මෙම තත්ත්වය උපදේශන හෝ මානසික ප්‍රතිකාර මගින් සුව කරන්න පුළුවන් කියලා. හැබැයි අපි කළ විමසීමේදී නීතිඥතුමා සඳහන් කරේ ඇතැම් විට මව්පියන් විසින් සිය දියණිවරු කුඩා කල පිරිමි දරුවන්ට මෙන් අන්දවා හැඩබැලීම මගින් හෝ පිරිමි දරුවන් කුඩා කල දියණිවරුන් මෙන් අන්දවා හැඩබැලීම තුළින් ඇතැම් විට ඔවුන්ගේ මනසට සිදුවිය හැකි බලපෑම ඔවුන් තරමක් වයසට පැමිණි කල ඔවුන්ගේ ආකල්පවලට හෝ සිතුවිලිවලට බලපා තියෙනවා නම් ඒ වගේ අවස්ථා කදී එය මානසික ප්‍රතිකාර හෝ උපදේශන මගින් සුවපත් කරන්න පුළුවන් කියලා. උපතින් තම ශරීරයට ප්‍රතිවිරුද්ධ මනසක් සහිතව උපදින පුද්ගලයන් හෝ උපතින් සමරිසි අදහස් සහිතව වැඩෙන පුද්ගලයන් හට මේ ආකාරයෙන් උපදේශන හෝ ප්‍රතිකාර ලබා දීම තුළින් සාර්ථක ප්‍රතිඵල ළඟා කරගන්න බැරි බවයි ඔහු සඳහන් කරේ. එහිදී ඇතැම් විට බාහිර සාධක හේතුවෙන් සමරිසි හෝ සංක්‍රාන්තික තත්ත්වයට පත්ව සිටින පුද්ගලයෙකුට මෙවැනි ප්‍රතිකාර ලබා දීම සාර්ථක උත්සාහයක් විය හැකි වුවත් ඇතුළාන්තයෙන්ම එවැනි කල්ප සහිත පුද්ගලයන් හට එවැනි ප්‍රතිකාර ලබා දීම නිෂ්ඵල ක්‍රියාවක් බවයි ඔහු පවසන්නේ. මොවුන් සමාජ විරෝධීද?
සමාජය තුලින් LGBTIQ+ ප්‍රජාවට එල්ලවන තවත් චෝදනාවක් ඔවුන් ප්‍රචණ්ඩකාරී සමාජ විරෝධීන් බව. ඇතැම් පුද්ගලයන් මේ හේතුව නිසාවෙන් මොවුන් දෙස වැරදි දෘෂ්ටි කෝණයකින් බලනවා. මේ ගැන විමසීමේදී ඔහු සඳහන් කරේ සමාජ විරෝධීන් LGBTIQ+ ප්‍රජාව වශයෙන් හැඳින්වෙන කුලකය තුල පමණක් නොව මහ සමාජය තුල සිටින බව. සමාජ විරෝධීන් බවට පත්වීමට හෝ ප්‍රචණ්ඩකාරී පුද්ගලයන් බවට පත්වීමට බලපාන්නේ පුද්ගලයා ජීවත් පරිසරය ඔහුගේ ජීවන අත්දැකීම් හා ළමා කල අත්විඳින්නට ලැබුණු දේවල් වැනි සාධක බව කියා සිටි ඔහු ඒ සඳහා කිසිසේත්ම පුද්ගලයෙක්ගේ ලිංගික රුචිකත්වය හෝ ස්ත්‍රී පුරුෂ භාවය බල නොපාන බව සඳහන් කර සිටියා. ස්ත්‍රියක් වීම පුරුෂයෙක් වීම හෝ සංක්‍රාන්ති ලිංගිකයෙක් වීම මෙන්ම සමරිසි පුද්ගලයෙක් හෝ බහු ලිංගික රුචිකත්වයක් ඇති අයෙක් වීම පුද්ගලයෙක් සමාජ විරෝධියෙක් බවට පත් නොකරන බවද. නමුත් ඇතැම් විට ඔවුන්ගේ ලිංගික රුචිකත්වය හෝ ස්ත්‍රී පුරුෂ භාවයේ පදනම් කරගනිමින් සමාජයෙන් එල්ලවන පීඩාව හේතුවෙන් ඇතැම් විට ඔහු සමාජයට වෛර කරන පුද්ගලයෙක් බවට පත්විය හැකි බවද ඔහු අවධාරණය කරා. මොවුන් විකෘති ලිංගික ආශාවන්ගෙන් හා අධික කාම ආශාවන්ගෙන් පෙළෙනවාද? සමාජයේ බොහෝ දෙනා තුළ පවතින සුලභ මතයක් LGBTIQ+ යනු විකෘති ලිංගික ආශාවන්ගෙන් පෙළෙන අධික කාම ආශාවන් සහිත පුද්ගලයන් කියලා. බොහෝ විට මේ හේතුව නිසාම ඇතැම් පුද්ගලයන් LGBTIQ+ ප්‍රජාව හා ඇසුරු කිරීමට බිය වෙන අතර ඇතැම් විට ඔවුන් ඇසුරු කරන පුද්ගලයන් දෙසද සමාජයේ වැරදි කෝණයකින් බලනවා. මෙහිදී බහුතරයක් දෙනා මොවුන් දෙස කාමුකයන් දෙස මෙන් පිළිකුලකින් බලන අතර ඇතමුන් සිතන්නේ මොවුන්ගේ ජීවිතයේ ප්‍රධාන ලිංගික ක්‍රියාවන් හේ නිරතවීම පමණක් බව. කෙසේ වෙතත් සමාජය තුළ තිබෙන මම මතය ගැන අප කළ විමසීමේදී නීතිඥතුමා වැදගත් කාරණයක් මතු කරා. එහිදී ඔහු කියා සිටියේ ලිංගික කාර්යයකදී ප්‍රകൃතිය හෝ විකෘතිය යනුවෙන් සීමාවන් වෙන් කිරීමට නැහැ කියලා. එහිදී ලෝකයේ ජීවත් වන ලිංගික කාර්යයන් හේ නියැලෙන සියලුම පුද්ගලයන් හට ලිංගික ක්‍රියාවලියේදී තමන්ට අනන්‍ය ඉරියව් ස්ථාන ක්‍රම ආදී තිබෙන බව හා ඇතැම් විට එක් අයෙක් විසින් ලිංගික ක්‍රියාවලියේදී භාවිතා කරන මෙමරිඩියව තවත් අයෙකුට විකෘත ලෙස පෙනීමට ඉඩ තියෙනවා කියලා. ඒ නිසා සමස්ත ලිංගික ක්‍රියාවලිය තුළම ප්‍රകൃතියක් හෝ විකෘතියක් වශයෙන් සීමාවක් වෙන් කිරීමට නොහැකි බැවින් LGBTIQ+ ප්‍රජාව පමණක් විකෘති ලිංගික ආශාවන්ගෙන් පෙළෙන අය බව සඳහන් කිරීම වැරදි කියලායි ඔහු අවධාරණය කරේ. තවද ලිංගික ක්‍රියාවලියකට ඇති ඇල්ම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් බවත් කාමයට ඇති දැඩි ඇල්ම ඇතැම් විට LGBTIQ+ ප්‍රජාව නියෝජනය කරන පුද්ගලයෙක්ට වගේම මහ සමාජයේ පුද්ගලයෙක්ට වත් තිබිය හැකි බව නීතිඥතුමා පැවසුවා. ඒ වගේම ප්‍රජාව පිළිබඳව සමාජයේ පවතින මෙම දුර්මතය වැඩිදුර සඳහන් කර සිටි නීතිඥවරයා ඔවුන්ද සාමාන්‍ය මිනිසුන් බවත් අන් අයට මෙන් ලිංගික අවශ්‍යතා පැන නැගීම සුලභ බවත් එමෙන්ම ඔවුන්ටද ජීවිතයේ අරමුණු ඉලක්ක හා සිහි නැති බවත් ලිංගිකත්වය පමණක් ජීවිතයේ කොටගෙන නොසිටින බවත් කියා සිටියා. LGBTIQ+ ප්‍රජාවට ඉක්මනින් සමාජ රෝග වැළඳීමේ ප්‍රවණතාවයක් තියෙනවාද? සමාජයේ බහුතරයක් දෙනා සිතා සිටින්නේ LGBTIQ+ ප්‍රජාව ලිංගික රෝග වාහකයන් කියලා. මේ හේතුවෙන් ඇතැම් අය ඔවුන් අසලටවත් යෑමට බියවන අතර ඔවුන් සිතා සිටින්නේ ස්පර්ශයෙන් පවා මෙම රෝග සම්ප්‍රේෂණය වෙනවා කියලා. මේ ගැන අප කළ විමසීමේදී නීතිඥතුමා කියා සිටියේ ඔවුන්ට පමණක් නොව අනාරක්ෂිත ලිංගික ක්‍රියාවල නිරත වන සියලු දෙනා හට සමාජ රෝග වැළඳීමේ ප්‍රවණතාවයක් තියෙනවා කියලා. විශේෂයෙන් එක් අයෙක්ට වැඩි ලිංගික සහකරුවන් හෝ සහකාරියන් සිටින පුද්ගලයන් හට අනාරක්ෂිත හා අපරීක්ෂාකාරී ලිංගික හැසිරීම් වල නිරත වන පුද්ගලයන් හට ලිංගාශ්‍රිත රෝග වැළඳීමේ අවධානම ඇති බව කියා සිටි ඔහු ඇතැම් විට එක් පුද්ගලයෙක්ට පමණක් ලිංගික ක්‍රියාවලියේ සීමා කළත් එකී පුද්ගලයා වෙනායෙක් සමග අනාරක්ෂිත ඇසුරක නිරත වීම හේතුවෙන් අනෙක් පුද්ගලයා හට රෝගයක් සම්ප්‍රේෂණය වීමේ ප්‍රවණතාවයක් ඇති බව කියා සිටියා. එමෙන්ම ඇතැම් විට සිරින්ජ කටු ටැටූ ස්ථාන ආදී හරහා උවද ලිංගාශ්‍රිත රෝග සම්ප්‍රේෂණය වීමට ඉඩ ඇති බව ඔහු මතක් කර සිටියා. සමලිංගිකයන් හෝ සංක්‍රාන්ති ලිංගිකයන් හට බලපෑම් සහගත වෘත්තියවල නියැලීමට නොහැකිද? මීට කලකට පෙර සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙක් ආගමික නිකායක පූජකයෙක් බවට පත්වීම අලලා සමාජයේ බොහෝ පිරිසක් ඔහුට දෝෂාරෝපණය එල්ල කර සිටියා. ඒ හේතුවෙන් පීඩාවට පත් වූ එකේ තැනැත්තා සිය පූජ්‍යභාවයෙන් මිදී සමාජයේ සැඟවි ජීවත් වීමට තීරණය කළා. මීට කලකට පෙර සිදු වූ මෙම සිදුවීම ඒ දිනවල සමාජයේ බොහෝ පිරිස අතර දැඩි කතාබහකට ලක් වූ අතර ඒ අනුව අපට වැටහි යන්නේ LGBTIQ+ ප්‍රජාව ඇතැම් වෘත්තීන් වලට හා
ආගමික ස්ථාන වලට නොගැලපෙන බවට සමාජයේ මතයක් තියෙනවා කියලා. අප මේ පිළිබඳව නීතිඥතුමාගෙන් විමසා සිටි අතර එහිදී ඔහු කියා සිටියේ මේ වන විට සමාජය තුළ එවැනි ආකල්ප ක්‍රමයන් වෙනස් වෙමින් පවතින බවයි. පුද්ගලයෙකුගේ ලිංගික රුචිකත්වය හෝ ලිංගිකත්වය එකී පුද්ගලයාගේ වෘත්තියට බලම් නොපාන බව සඳහන් කළ ඔහු වෘත්තියක් තුළ නියලීමේදී එම වෘත්තියට අදාළ සුදුසුකම් හා ආගමික සංස්ථාවකට ඇතුළු වීමේදී එයට අදාළ විනය හා හික්මීම පමණක්යට අදාළ බව සඳහන් කළා. LGBTIQ+ ප්‍රජාවේ හැමෝම ලිංගික ශ්‍රමය අලෙවි කරනවාද? සමාජය තුළ පවතින ප්‍රසිද්ධ මතයක් මේක. ඒ සමලිංගිකයන් හා සංක්‍රාන්ති ලිංගිකයන් ලිංගික ශ්‍රමය අලෙවි කරනවා කියලා. බහුතරයක් දෙනා මෙම පුද්ගලයන් දෙස වීදි ගණිකාවන් පිළිබඳව ඇති ආකල්පයට සමාන ආකල්පයක් දරනවා. මේ මතයේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව අප විසින් ඔහුගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ LGBTIQ+ ප්‍රජාව තුළ බොහෝ සෙයින් උගත් වැදගත් වෘත්තීන් වල නියැලෙන පුද්ගලයන් රාශියක් සිටින නමුත් ඔවුන් මෙම චෝදනාව එල්ලවන බැවින් තම රුචිකත්වයන් හා ලිංගික දිශානතිය පිළිබඳව සමාජයේ ඉදිරියේ පිළිඹුම් නොකරන බවයි. ඇතැම් සමරිසි හා සංක්‍රාන්තික ලිංගික වෛද්‍යවරුන්, නීතිඥවරුන් හා ඉංජිනේරුවන් තමන් හඳුනන බව කියා සිටි ඔහු සමාජය තුළ පවතින මෙම මතය හේතුවෙන් ඔවුන් ඉදිරියට පැමිණීමට පසුබට වෙන බවද කියා සිටියා. ලිංගික ශ්‍රමය අලෙවි කිරීම LGBTIQ+ ප්‍රජාව තුළ පමණක් නොව මහ සමාජය තුළ දැකිය හැකි සුලභ කාරණයක් බව කියා සිටි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ සාමාන්‍ය කාන්තා ගණිකා සේවය මෙන්ම මෙරට වෙරළබඩ කලාපය තුළ පිරිමි ගණිකා සේවයද සුලභ බවයි. එය එකී පුද්ගලයන්ගේ තෝරා ගැනීම බව සඳහන් කර සිටි ඔහු වැඩිදුරටත් කියා සිටියේ LGBTIQ+ ප්‍රජාව නියෝජනය කරන ඇතැම් පුද්ගලයන් ලිංගික ශ්‍රමය අලෙවි කිරීම වෘත්තියක් කරගෙන සිටිය හැකි වුවද එහි අර්ථය එම කුලකයේ සියල්ලම ලිංගික ශ්‍රමය අලෙවි කරන්නන් නොවන බවයි. ඒ වගේම අප කළ කතාබහේදී නීතිඥතුමා විසින් වැඩිදුරටත් කියා සිටියේ සමාජය තුළින් එල්ලවන පීඩනය හේතුවෙන් ඇතැම් විට මෙම කුලකයට අයත් පුද්ගලයන් හට සමාජය ඉදිරියේ ප්‍රසිද්ධියේ පෙනී සිටීමට ඉදිරියට පැමිණ තම අදහස් ඉදිරිපත් කිරීමට වියක් ඇතිවීම හේතුවෙන් ඔවුන් සමාජයෙන් සැඟවී ජීවත් වීමට පුරුදු වීම නිසා මෙවැනි මිත්‍යා මත ගොඩනැගී ඇති බවයි. විශේෂයෙන් වර්තමානය තුළ මෙන් අතීතයේදී වෛද්‍ය විද්‍යාව හා තාක්ෂණය දියුණු වී නොතිබීම නිසා ඔවුන් බහුතරයකට මිය යන තුරම තම රුචිකත්වයන් හා තම සැබෑ තත්ත්වයන් සංගවාගෙන ජීවත් වීමට සිදුවීමද ඔවුන් තවදුරටත් මහ සමාජයෙන් ඈත් වීමට හේතුවක් වූ බව ඔහු කියා සිටියා. කෙසේ නමුත් මේ වන විට යම් තාක් දුරකට ජනතාව තුළ සංකල්පය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති වෙමින් පවතින බව සඳහන් කළ නීතිඥතුමා මෙම ප්‍රජාවට සමාජයෙන් දිනා ගැනීමට ඉල්ලීම් මෙන්ම පෙරලා සමාජයට ඉටු කිරීමට යුතුයකම්ද පවතින බව සිහිපත් කරා.